මයි හි ග න ී තடி ප්‍රශ්නතිවා. ල MCQ. ප්‍රශ්න පහක් ఉතර லாம் භික්ෂ සජ ஆ. ஆவே කෞද ප්‍රශ அ පස පිරිස හමර සි හන ර යි ික්ෂ මාජ රභුණ. ංහ හිත දධ ර්ම ෂනයට ශා රක් සිද හෙලටවාාව සම්පාධනය කළ නිසා. ප හරම ප්‍රශන ශ්‍රීීම බෝධීන් වහසේ ලංකාවඩ ඩම කරන ලදෙ කෞදග ෙනාව සංගමිත්තරනය දමිදු ආගමනය සිතුනේ සමුගමිත්තෙරණයගේ ආගමනත් සමග. සගමිත් තෙරණය තමයි ශ්‍රීම හා බෝධියය ගෙනාාව දුමදු කියන්නේ බෝධීියෙට් ඉස්සරහ ප්‍රශ්නක හලතේනවා. ඉපස් මංහානාව ලක්දදිියෝ භික්‍ෂණී සාසනය ආරම්භ වූයේ. ලක්දිව භික්‍ෂී සාසන ආරම්භූයේ කවදාද. කොහොමදා ආරම්භුණේ. අනුලාදිය සගමත්තර අනුලාදේවට මහනවෙෙන්න්න ඕනේ කියල කිව්වා මහනාග කියන රජතුමාගේ විිසවදේ වන පබිසරජමාගේ සහෝදරයාගේ බිසව. එතකොට කිවවාම දහමුදුරෝ මට භික්‍ෂණීෙන් මහන කරන්න බැහැ. එහෙනම් කඩදු සම්පාදනය කළ සගමිත්තෙරණියව මෙරටට වැඩම්වන්න දමකොළ පටනටාවේ කතාවදන්න ගොල්ල ගළිපොඩලමයිනමී. ලා ද ඇතුළු කාන්තවන්ට ඩිුවීමෙන් තමයිරට භික්ෂුණී ශසනය ආරම්භ වනේ ඉට පස්ස මංෝක ලන්ගෙන් ප්‍ර්නයක් කහනපුතේ දුමින්දාගමනය අනු හුමක්ද දුමින්දාගමනය කියන්නම කරද උඳුවක් පොහෝ දවසකාවේ සගමින්ත් තෙරණියගේ ආගමනය. ඉට පසේ ප්‍රශ්නයක්කානව ශ්‍රී ලංකාවේ තේරවාද බෞද්ධ මුලස්ථානය තමයි මහාවිහාරය පත කියීවෝ තුත්තරලියයන පුළුවන් මහා විහාාරය. ඉට පස්ස ශ්‍රී ලංකාவே මුලින්ම පැවැදි වුණේ කවද. අරිட்டு கு மாරயா කිද.නෑ அරගෙනவா පண்டுකුපාසක කියලෙනෙ මඩුහාමදුරුව.රගෙනவில்ලා පඩකුපාසක මහන කරවලා පෙන්ුව මෙහෙම තමයි මාන කරවන්න ලංකාවි මුලින්ම පැවැදි වුණේ පුතේ ප්ඩුක උපාසක. බණඩක උපාසක කියනැත්කිෙනා තමයි ලින්ම පැවදි වනේ බන්්ඩුක උපාසක. ඉට පස්සේ හணවා? ීදු මිසමඟ වැඩම කළ රහතන් වහන්සේ නමක් නොවන්නේ. කෞද සාමනේර වහන්සේ. ඒ හාමුදුරුවෝ තමයි ඉට පස මෙහිලි දේශනා කළ ධර්මය හලා මෙහිදී රහත්තුනේ. ඒ තමයි සුමන සාමනේරය වහන්සේ චුල්ල හත්ති පදෝපම සූත්‍රය හල තමයි සුමන සාමනේරයන් වහන්සේ රහත්භාවයට පත් වනේ ම දන්න කළට මතක් වෙනව ඇති හයවසේ පාඩම් හයවසේ තමයි ඔයි පාඩන් තිබුණ. දෙவනි பேතිச ජமாවිසි மீது හිமிියන්ට பூජாக்கல உද්‍යන ராஜக்கය உද්‍යානே தමයි. மහமி உனா உனை பස ம மகனவா ஸ்්‍රரீலංங்கடு உද්‍යහමරகினா ධර්මදූத පිරිස நம் කරணனே லேස. றி நදන්නවා மீහි හමුර. இ ත්ය සබල துசாால் சும்மன்ன சாமனேர සහ பண்டுக்க උපාசක කියන පිரிස. மகிදාගමனேன் අප ලபிச்ச தாயாது. විශේෂයෙන්ම ප්‍රධනදේ තමයි අපෙරට ඇදි ලි ක්‍රම ඇති බිුණනේ. අපි ලැබුණා බුදුදහම පළවනිියක පළවිනි දායාදේ. බදුදහම ඊල පශසේ. රි. ඊට පස්සේ. ශිල්ප කලා කලාශිල්ප දියුණුවනාා අපේ. ඒවගේමයි බෞද්ධ සාහිත්‍යයක් දියුණුනාා වන්දනා පුුදසිරිත් බුද්ධ ප්‍රතිමා කැටයම් කලා ඔන්නේ වගේ දේවල් වල ඕන දෙයක් ලියන්න. තුන්නට වඩාලියන්නත් පුළුවන්. ඉට පස්ස මංගහනවා මහින් දාගමන නිසා. ්‍ර ලංකාවේ ජනතාවතු ඇතිවූ වෙනස්කම් මොනවාද පැහැදිලි කරන්න. වෙනස්කම් මං කියන්න. ඔය ගොල්ලෝ මේ ලස්සනට පැහදිලි කලයන්න බෞද්ධ පුදසිරිිත්සාහ වන්ධනා මානවලට ජනතාව හරුවීම. මොනාද මනිිකක් පැදිලි කරන. මොනාද මේ බෞද්ධ පුදසිරිත් වලට කොහමද මිනිස්සූ එකතුනේ මිනිස්සූ ගස්තුලට වවැෙන වෙන හිටිය. ඉට පස්සේ දස් ගල් වලට වැෙනවැෙන හිටිය. ඉන්දු හාමුදුරවා කලා ශිල්ප ක්‍රම ස්තුූප ැදවා න්න තු පොල්ට වද. සංගමිත්තා තරනයාවා මකදනේ ගස්වලට වඳන්න පටන් අතහෙනම් බෞද්ධ පුදුසිරිත් සහ වන්දනාමානවලට ජනතාව අරදේවල් වලට ආදේශක. බෞද්ධ පුදුසිරි. ඉට පසේ පොදු ජනා ආර්ථික ක්‍රියාකාරකම් බෞද්ධ මුහුණුවරකින් යුතුව කටඩයුතු කිරීම. ජනතාවගේ ආර්ථික ඒ හැම දේම කෘෂිකරමාන්තයද නැබරුවීම. ඔන්නේ වගේ හැමදේම සිද්ධ වනේ බෞද්ධ මුහුණුවරකට මුහුවරක් ලබාගෙනට පසේ. පන්සිෙල් ඇටසිද. සිෙල් බන හිද මදුර ට පස්තමයි පන්සිල් පංචසීලය බුද්ධ දම්ම සග කියන ස විරත් පට ලබුණන අපේ මිනි සිත් පස පන්සිල් හට ල්ලට හරුණන. නිවරද ක්ෂ්‍ර මලාාවක් න පට නිරදි යක්ක්ෂරමලාාවක් තිබන මහිද අදුදරගේ ගමිට කලා ශිල්ප පට ලැබුණේ ඒ වගේ සාහිත්‍ය වර්ධනය නු න්න මගේ වනේ නිවරදි අක්ෂරමාලාවක් කබට ලැබීම නි ඉට පස්සේ බෞද්ධ සාහිත්‍යය මනවදනේ බෞද්ධ සාහිත්‍යය ොට හෙලාටාව අපි අරයමසිීකි් එකේ කතා කළේ. අන්නේ දේවල් ලැබුණේ බද්ධ සාහිත්‍යය රියුණුනේ මහින්ද හමුදුරුවන්ගේ ආගමනයෙන් පස්සෙේ මහිදරීමියන්ගේ ආගමනයෙන් පස්සේ. ඒ වගේමයි බෝධි පූජා බෝධි පූජාතියන්න පටන් ගත මිදීමියන්ගේ ආගමනයෙන් පස්සේ. මෙට මේ වගේ කරුණුවක්ක ඔගලන්ටක පැහැදිරි කල්ලා උත්තරලිියන්න පුළුවන්. හෙනංගලන්ට සුබ දවසා.